හොඳයි, අපි පසුගිය වැඩසටහනෙන් අපි අධ්‍යයනය කරා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබීම සහ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම වගේම උන්වහන්සේගෙන් දිනපතා පූර්ණ වීම පිළිබඳව අපි අධ්‍යයනය කරා. මෙවර අපි සූදානම් අධ්‍යයනය කරන්න ඒ වගේ විමසා බලන්න ආලේපය කියලා කියන්නේ කුමක්ද කියලා. අපි අසා තිබෙනවා ආලේපය දෙවියන් වහන්සේ ලබා දෙනවා. අපි අසා තිබෙනවා ආලේපය ලැබපු මනුෂ්‍යයන් ගැන. ආලේපය කියන්නේ කුමක්ද, ඒක ලැබෙන්නේ කොහොමද, ඒක ලැබුණම මොකද්ද වෙන්නේ, මොනවද අපිට සිදුවෙන්නේ කියලා අපි අධ්‍යයනය කරන්න සූදානම් මේ අවස්ථාවේ. මේ සඳහා අපි පළවෙනි යොහන් පොතේ දෙවනි පරිච්ඡේදය 26 වෙනි පදයේ සිට 27 වෙනි පදය දක්වා අපි කියවන්නට යනවා. කුමක්ද දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආලේපය, ආලේපය ලැබුණම අපට කුමක්ද සිදුවෙන්නේ. මා නුඹලාට මේ කාරණා ලිව්වේ නුඹලා මුලා කරන්නට හදන අය ගැනය. නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය. යමකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත, එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, ඒ බොරුනව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්වූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතියල්ලා. බයිබලයේ කියනවා නුඹලා මුලා කරන්නට හදන අය නිසයි මම මේ කාරණා ලියලා තියෙන්නේ කියලා යොහන් කියනවා. යොහන් කියනවා මේ අවසාන කාලයේ අපිව මුලා කරන්නට බොහෝ බොරු ඉගැන්වීම්, වැරදි ඉගැන්වීම් පැමිණෙන නිසා දෙවියන් වහන්සේ ඒ වැරදි ඉගැන්වීම් වලින් අපි ආරක්ෂා වෙන පිණිස, ඒ වැරදි ඉගැන්වීම් වලින් අපි බේරෙන පිණිස උන්වහන්සේ යමක් අපිට දී තිබෙනවා. ඒ අපි නොරවටන පිණිස අපිට දුන් දේ තමයි දෙවියන් වහන්සේ ආලේපය කියලා කියන්නේ. බයිබලයේ කියනවා 27 වෙනි පදය යොහන් 2, 1 යොහන් 2, නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය. යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත, එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, ඒ බොරුනව සත්‍යව තිබෙන ලෙසද, ඒ නුඹලාට ඉගැන්වූ ප්‍රකාරයට උන්වහන්සේ තුළ පැවතියල්ලා. බයිබලයේ කියනවා අපි උන්වහන්සේගෙන් ආලේපය ලැබුවම අපි බොරු ඉගැන්වීම් වලට හසු නොවි නොරවටි සිටීමේ හැකියාව අපිට ලැබෙනවා කියලා. උදාහරණයක් විදියට දෙවියන් වහන්සේව සිටිනවා කියලා දැනගත්ත ඔබ දැන් දෙවියන් වහන්සේ නොදන්න කෙනෙක් ඇවිල්ලා ඔබ ඉදිරියේ කිව්වොත්, බොහෝ තර්ක විතර්ක ගෙනල්ලා විවිධ දේවල් ගෙනහර පෑලා ඔබට කිව්වොත් නෑ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ, ලෝකය බිහි වුණේ ලෝකේ නිර්මාණය වුණේ ඔය විදිහට නෙමෙයි කියලා තර්ක කළා කිව්වොත් ඔබ ඒ තර්ක නිසා දෙවියන් වහන්සේ නෑ කියලා ඔබට හිතෙනවද? ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේ නෑ කියලා? නෑ. ඔබ ගැළවීම ලැබුවට පස්සේ ඔබ දෙවියන් වහන්සේගෙන්ම ලැබූ තහවුරු කර ගැනීමක් ඔබ තුල තිබෙනවා. ඒ තමයි ආලේපය. ඔබ මුල් වරට දෙවියන් වහන්සේගෙන් ආලේපය ලැබුවම නැවත මොන මිනිස්සෙක් ඇවිල්ලා ඔබට කිව්වා දෙවියන් වහන්සේ නැහැ කියලා, ඔබ තුල සහතිකයක්, ඔබ තුල සාක්ෂියක් තිබෙනවා දෙවියන් වහන්සේ සිටින බවට. ඒ නිසා කිසි කෙනෙක්ට ඇවිල්ලා ඔබව රවට්ටන්න බෑ දෙවියන් වහන්සේ නැහැ කියලා. සහෝදරය සහෝදරිය, මේ වගේ තමයි ඔබ තවදුරටත් ආලේපයේ ගැඹුරට ගමන් කරද්දී උන්වහන්සේගේ තව තවත් උන්වහන්සේගේ රාජධානී රහසිගත කාරණා ඔබට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. අපි උන්වහන්සේගේ රාජ්‍යයේ කාරණා ගොඩක් අසා තිබෙනවා. අපි දන්නවා උන්වහන්සේගේ රාජ්‍ය වැඩ කරන්න මේ විදිහට කියලා අපි අසලා තිබෙනවා. නමුත් අපිට අපේ සිතේ සැක තිබෙනවා මේ විදිහට වෙනවා කිව්වට ඒ දේවල් එලෙස සිදුවේද කියලා අපේ සිතේ සැක තියෙනවා. දැන් බයිබලයේ කියනවා උන්වහන්සේගේ රාජ්‍ය හෙටගෙන කරදර නොවන රාජ්‍යයක් කියලා. හැබැයි අපේ සිතට සැකයක් තිබෙනවා ඒ එසේම වෙනවද කියලා. අපිට දෙවියන් වහන්සේ අදහ ගන්න කලින් අපේ හිතට සැකයක් තිබුණා දෙවියන් වහන්සේ ඇත්තටම ඉන්නවද නැද්ද කියලා. නමුත් උන්වහන්සේ ඉන්නවද නැද්ද කියන එක තහවුරු කළේ දෙවියන් වහන්සේමයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය තුලිනුයි. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සිදුවන, උන්වහන්සේගේ රාජ්‍ය ක්‍රියා කරන ආකාරය, ඒ වගේම උන්වහන්සේ බයිබලයේ දීලා තිබෙන කියලා තිබෙන යතුරු, බයිබලයේ කියලා තියෙන මූලධර්ම ඔබ තුල තහවුරු වෙන්නට පටන් ගන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ආලේපය ලබන විටයි. අපි පසුගිය වතාවේ අධ්‍යයනය කරා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්නේ කෙසේද? ශුද්ධාත්මයන් වහන්සේගෙන් සෑම දිනකම උන්වහන්සේගේ බලය තුළට පැමිණ පූර්ණ වීම සිදුවන්නේ කොහොමද කියලා. ඔබ මේ ආකාරයෙන් ශුද්ධාත්මයන් වහන්සේ තුල පූර්ණ වන විට, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබන විට ඔබ ආලේපයේ ගැඹුරට ගමන් කරනු ලබනවා. ඔබ සෑම දවසකම ආලේපය ලබමින් ඔබේ ආලේපය අලුත් වෙනට අවශ්‍යයි. මෙලෙස ආලේපය ඔබ තව තව පියවර ඉහළට ගමන් කරද්දී, ආලේපය වැඩි වැඩියෙන් ඔබ ලබද්දී,
මේ බයිබලය කියල තියෙන ඔබ මෙච්චර කාලයක් අහලා දැකලා තියෙන දේවල් ඔබේ ජීවිතේ යථාර්ථයක් බවට පත්වෙන්නට පටන් ගන්නවා. මේ මූලධර්ම ඔබේ ජීවිතය තුළ ස්ථාවර වෙන්නට පටන් ගන්නවා. එසේ නොමැතිනම් ඔබ දෙපැත්තට වැනිවැනි තමයි සිටින්නේ. ඔබට සැකයකුත් තිබෙනවා, ඔබ වචන කිව්වට ඒ වචන ඇත්තටම සිදුවෙනවද කියලා ඔබේ හිතේ සැකයක් තිබෙනවා. නමුත් ඔබ දෙවියන් වහන්සේගෙන් ආලේපය ලැබුවොත් ඔබේ තිබෙන සැක අයින් වෙලා ඔබේ ජීවිතය නොසෙල්වෙන තත්ත්වයකට, කිසිම මනුෂ්‍යෙක්ට ඔබව රවට්ටන්නට බැරි තත්ත්වයකට දෙවියන් වහන්සේ ඔබව වර්ධනය කරනවා. අන්න ඒ මනුෂ්‍යයා තමයි ආලේපය ලබා වචන ඉගෙනගෙන දෙවියන් වහන්සේ තුළ ගොඩනැගෙන මනුෂ්‍යයා තමයි පර්වතය මත නිවස සෑදූ මනුෂ්‍යයාට සමානයි කියලා කියන්නේ. ඒ මනුෂ්‍යයාට කොපමණ පීඩාවත්, කොපමණ අනිත් මිනිස්සු තර්ක විතර්ක කරත් ඒ මනුෂ්‍යයා නොසෙල්වී සිටිනවා, හරියට පර්වතය මත හදපු නිවස වගේ. ඉතින් අපිට පැහැදිලි ආලේපය කියන්නේ කුමක්ද කියලා. බොහෝ අය සිතාගෙන සිටිනවා අත තිබුවම එයා වැටෙනවා නම්, තව මනුෂ්‍යයෙක් වැටෙනවා නම්, යක්ෂාත්මයක් දුරු වෙනවා නම්, එහෙම නැත්නම් අතිතිවම රෝගයක් සුව වෙනවා නම් ඒක ආලේපය කියලා. නමුත් බයිබලයේ කතා කරන ආලේපය ඒ නොවේ. ආලේපය මිනිස්සුන්ට ලබා දෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින්ම. යමෙක් වැරදි ඉගැන්වීම් වලට පොළඹුණා නම්, වැරදි ඉගැන්වීම් වටපිටාවෙන් අසන්න ලැබෙනවා නම්, ඒ වැරදි ඉගැන්වීම් නිසා නොරවටී සිටින්නට දෙවියන් වහන්සේ දෙන දේ තමයි ආලේපය කියලා කියන්නේ. නමුත් ආලේපය වැරදි විදිහට වටහාගෙන තිබෙනවා. යක්ෂාත්මයක් දුරු කිරීම හෝ රෝගයක් සුව කිරීම, ඒ යක්ෂාත්ම දුරු කිරීමේ දීමනාව සහ රෝග සුව කිරීමේ දීමනාවයි. පාවුල්තුමා එම දීමනා පිළිබඳ ශුද්ධාත්මයන් වහන්සේ තමන්ට කැමති ලෙස බෙදා දෙන එම දීමනා පිළිබඳව වෙනම ලියා තිබෙනවා. අපි ඒ පිළිබඳව වෙන අධ්‍යයනය කරමු. නමුත් ඔබ අටහා ගන්නට අවශ්‍යයි ආලේපය යනු රෝග සුව කිරීමවත් යක්ෂාත්ම දුරු කිරීමවත් නොව, උන්වහන්සේගේ වචනය නොරවටි නිවැරදිව දැනගන්නට දෙවියන් වහන්සේ ඔබට දී ඇති උන්වහන්සේගේ තහවුරු කර ගැනීම සඳහා උන්වහන්සේ ඔබට දී ඇති දෙයයි. ඒ තුලින් ඔබට පුළුවන් නොරවට සිටින්න. ආලේපය ලැබූ කෙනෙක් රවටන්නට බෑ. එම නිසා අපි කලින් අපි කළ වැඩසටහන තුලින් අපි පැහැදිලි කළා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්නේ කෙසේද. එලෙස පූර්ණ වෙමින් උන්වහන්සේගේ ආලේපය ලැබමින් ඔබ දෙවියන් වහන්සේ තුළ විශ්වාසවන්තව ස්ථිර වෙන්නට අවශ්‍යව තිබෙනවා. හොඳයි, බොහොම ස්තුතියි මේ වීඩියෝ ක්ලිප් එක සමග ඔබ එකතු වෙලා සිටියට. ඔබට මේ සම්බන්ධයෙන් හෝ පසුගිය අපි කළ වැඩසටහන සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට අපට ඒ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්, ඔබට පුළුවන් අපෙන් විමසන්නට. හොඳයි, අපි සමග සම්බන්ධ වෙලා හිටියට බොහොම ස්තුතියි.